ේ විඩියෝෙන් අද බලමු ලේසියම්ම රෝල් සදාගන්න කොහමද කියලා ඉතින් ඒවගේ තතාමත්ව අලබ චැනලක සබස්ක්‍රයිප කරලා නැත්තම් දැන්වම පල් ඇතින සබස්ක්‍රයිප් බට්නෙ කොල බෙල්ලයිගන්න කොබන්නත් අමතැක් කරන්නපා රෝල් සදන්න අදාප අරගෙන තියෙනවා පාන්පිටි ග්‍රෑම් දෙසිය පණහයි ඒවගේම පාන් කුඩු ඒවගේම බිත්තර එකයි තම්බාගත් අලග්‍රෑම් දෙසිය පණහායි සිහිම කාගත් අමුමිරිස් කරල් කහිපයක් සිහින්ව කපාගත් කරපින් චසවල්පයක් ඒවගේම සිහින්ව කපාගත් ලීක්ස් සිහින්ව කපාගත් ලුණු මුලින්ම පාම්පිටි භාජනයකට දාලා එයට ලුණුතේ හැඳී භාගයක් පමණ එකුතු කරන්න එකුතු කරලා බිත්තරය කඩලා මේ විදියට මේ පාම්පිටියකට එකුතු කරන් බිත්තර එකුතු කරලා හොඳින් කලවම් කරලා වතුර එකුතු කරමින් ටිකක් ගණට දිියාරු මිශ්්‍රණයක් වනතේ හොඳින් කලවම් කරන්න. මේ විදියට කලවම් කරගත්ත මිශ්‍රණය මේ විද්‍යිය පෙරණයකින් හොඳින් පෙරාගන්න මොකද මේ මිශ්්‍රණය පාම්පිටි කැටතියෙන්න්න පුළුවන්. කැට නැති වෙන්න දියකරගන්න පුළුවන්ම් පෙරාගන්න අවශ්‍යන මේ තියෙන්නේ අපි හදාගත්ත පාම්පිටි මිස්ට්‍රණය. ආදාගත් පාම්පිටිමිශණය පැත්තකින් තියලා තම්බාගත් අල හොඳින් පොඩිකරගන්න අල ටික පොඩිකරගත් අට පස්සේ භාජනයක් ලිපේතියලා එයට පොල්තෙල් මේ සැහැඳි දෙකක් පමණ එකුතු කරන්න. පොල්තෙල් ටිකරත්වනාට පස්සේ සිහින්ව කපාගත් ලූුණු එකුතු කරන්න. ඊළඟට සිහින්ව කපාගත් කරපින්චා එකුතු කරන්න. ඊළඟට සිහින්ව කපාගත්ත මුමිරිස් එකුතු කරන්න ඊළඟට මෙයට කාකුඩු තේහැඳී කාලක් පමණ එකුතු කරන්න ඊළඟට රසානුව ලුණු එකුතු කරගන්න ලුණු එකුතු කරලා හොඳින් කලවම් කරලා සිහින්න කපාගත්ත ලීක්ස් ටිග මෙයට එකුතු කරන්න එකුතු කරලා හොඳින් කලවාම් කරලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් එකුතු කරන්න. ටිකක් සැරට අවශ්‍ය නම් වැඩිපුර ගම්මිරිස් ටිකක් එකුතු කරන්න. ගම්මිරිස් එකුතු කරලා හොඳින් කලවාම් කරන්න. අපි මේ සඳහා කෑලිමිරිස් ටික එකුතු කරනවා. ඔයාලට අවශ්‍ය නම් කෑලිමිරිස් එකුතු කරගන්න කෑලිමිරිස් එකුතු කරලා හොඳින් කලවාම් කරලා තම්බලා පොඩි කරගත්ත අල මෙයට. එකුතු කරන්න. එකුතු කරලා හොඳින් කලවම් කරලා මේ විදියට තෙදගත්ය ඒ වත්තලා ටිකක් ගණනමිශ්‍රණයක් වනතින් ලිපේතියන් රෝල්සකෙ මැද පිරව් මහදාගත්තර පස්සේ මේ විදිේ භාජනයක් ලිපේතියලා භාජනය පොල්තෙල් ස්වල්පයක් ආල එප කරලා. ඉළඟට අපි කලින් සාදාගත්ත පාම් පිණිමිශත්‍රණය කොටස් දෙකකට බෙදාගන්න. බෙදාගන එක කොටසක් අරගන මේ විදිහයට හැන්දකින් භාජනයට ස්වල්පයක්. එක මේ විදිට පිටිමිස්්්‍රණය එකුතු කරලා අපි රෝල් එක හදන රෝල් සීට් එක හදාගන්න. දැන් මේ හදාගත්ත රෝල් සිීට් එක පිංගානක තියලා මේ විදියට මැදට හැන්දකින් අපි කලින් සාදාගත්ත මිශ්්‍රණය එකුතු කරන්න. එකුතු කරලා මේ විදියට රෝල් එක නවාගන්. මේ විදියට ඔයාලට අආවශ්‍ය ප්‍රමාණයට රෝල් හදාගන්න, හදාගත්තට පස්සේ හදාගත්තට පස්සේ අපි කලින්. කොටස් දෙකකට වෙන් කරලා ඉතුරු කර ගත්ත පාම්පිටිමිශ්‍රණය මේ විදියට මේ රෝල් එක වටේ දවටගන්න දවටගන එයට මේ විදියට පාන්කුඩු දවටන්. ඒවගේම තවත්වල අපේ චනල්ල එක සබස්ක්‍රයිප කලා නැත්තං දැන්මම පල්ල ඇතින සබස්ක්‍රයිබ් බන්නන්නේ එක කොබලා එහ පැත්තින් තියෙන බෙල්ලයිකෙන්නේෙ කොබන්නත් අමතෙක් කරන්න එපා. මේ විදියට අපි හඩා ගත්ත රෝල් ඔක්කෝගෙම පාංකුඩු දවටගත්තට පස්සේ මේ රෝල්ටක, ගැමුරු තෙලේ හොඳින් රන්වන් පැහැවෙන තුරු බැදගන්න. මේ තියෙන්න්නේ අපි හදපු රෝල් ඔයාලත් මේ විදියට රෝල් හදලා කාල බලන්නකො කෝමද රස කියලා ඒවගේම ීඩියෝක පිළිබඳවල ගාදහස් පාලිින් කමෙන්ට් එකට් දාගෙනයන්නත් අමතැක් කරන්න එපා.